හැටියට අපේ අහිංසක උපදින්න ඉන්න දරුවත් ලක්ෂ 9ක් ණය කරනකම් මුන් අද අද කොතෙන්ද දෙදියේ. එතකොට මේ විමල් වීරවංශල උදේ ගම්මන් පිල්ල ඊට පස්සේ මේ වාසුදේව නානායක් කරලා මේ මෛත්‍රීපාල සිසේනලා ඒක වගේම රාජපක්ෂලා ජුන්ටා මහීට පස්සේ රනිල් වික්‍රමසිංහලා ඊට පස්සේ මුන් ඕ සජී ප්‍රේමදාසලා පොඩ්ඩක් කල්පනා කරලා බලන්න අපේ රට කොතනින් කොතෙන්ටද ගෙනහිල්ලා මුන්ට දැන් එල්ලෙන්න වැල් නැතුණාට පස්සේ දැන් අපේ රටේ මේ තියෙන අර්බුදයත් එක්ක මේ රට ගෙනල්ලා තියෙන තත්ත්වයත් එක්ක දැන් මිනිසුන්ගේ පීඩණය ඊට පස්සේ ආවේගශීලීත්වය ඇත්තටම ගොඩාරයක් වර්ධනය වෙලා තියෙනවා. ඒකට උඹලට මේ දැන් මේ දේශන උඹලට දැන් තියන්න පුළුවන්. හැබැයි උඹලට ඕ දේශන ඉස්සල්ලිවල අපි ලෝකෙ දැකලිවල අපි කට කැඩෙනකම් කිව්වේ ඒකයි. දෙය වලලා තියෙන රටවලුත් මේ වගේ ඉන්නේ උන් මේ එකෙන් රාජපක්ෂලා රනිල්ලා ඊට පස්සේ රජිත්ලා ඊට පස්සේ මේ මෛත්‍රීලා වගේ උන් ළඟට ගන්න කැමති. හරිද? අයබුවන් ඇපල් කඩේ නුවණ අදත් ආවා ඔබත් එක්ක කතා බහකට. අපි හැමදාම කියනවා වගේ මගේ වීඩියෝස් හොඳයි කියලා හිතනවා නම් මගේ channel එක හොඳයි කියලා හිතනවා නම් subscribe කරලා ඒ වගේම ළඟම තියෙන bell icon එක click කරලා තියාගන්න. අපි වීඩියෝ එකක් දානකොටම ඔබේ ළඟට ගෙන්නව ගන්න පුළුවන්. එතකොට අපි අද මාතෘකාවට යන් මුළු රටම හරි මගට. හරිද? මේ මුළු රටම හරි මගට වෙන්න මේ අයට ගොඩ කාලයක් ගියා. මේක හරියට අවබෝධ කරගන්න රටේ තත්ත්වය මෙන්න මේකයි කියලා වෙල කියන්නේ. නමුත් අපි ලෝකෙන් ආදර්ශ අරගෙන ලෝකයත් එක්ක ගැටෙන මිනිස්සු වශයෙන් රටට ආදරය කරන මිනිස්සු වශයෙන් අපි ලෝකයෙන් දැකලා ලංකාව මෙන්න මේ තත්ත්වයට යනවා කියලා වෙල එදා අපි පෙන්වලා දුන්න ඒවා සමහර කමෙන්ට් වලින් අපට ඇවිල්ලිවල බල අර අර කොරහෙත් කුන්ද වුන් දකින්නවා කියලා අපට ඇවිල්ලිවල අපේ කමෙන්ට්ස් යට ඇත්තටම ඕ සමහර කට්ටිය අපට කමෙන්ට්ස් කරා. එතකොට මම දැන් අද රට හරි මගට කියන තැන ඉඳගෙන වල මගේ තව මගේ හිතවතෙක් මගේ වීඩියෝස් බලන මගේ හිතවතෙක් තව කියලා තිබුණා. ඇත්තට මේ අවුරුදු 73ක රාජ්‍යයන් කරපු කට්ටියට බැලලා වැඩක් නැහැ සහෝදරයා. රට හරියට කරපු කට්ටිය සිටිය කියලා මම කියනවා. මම ඒ සහෝදරයාත් එක්ක එකඟයි. සමහර අය අද ඒ වගේ එක උදාහරණයක් දෙන්න. මොකද මේ ආණ්ඩුවෙත් ඉන්න ඒ කියන්නේ මේ ආණ්ඩුවෙත් මේ විදියට රට මෙහෙම නැවි මේ ඊට වඩා හොඳ තත්ත්වයකට ගේන්න ඕන කියලා විදුරු වික්‍රමනායක වගේ මිනිස්සු ඉන්නවා. ඒක අපි නෑ කියලා කියන්නේ. එතකොට UMP ආණ්ඩුවෙත් හිටියා ඒ වගේම සාධනීය මිනිස්සු. ඒ අය ගැනත් අපේ ධනාත්මක චින්තනය ධනාත්මක හැඟීමක් තියෙනවා. ඒ වගේම හැම ආණ්ඩුවකම හිටපු කට්ටියගේ අතලොස්සකගේ ඒ කට්ටියගේ ධනාත්මක හැඟීම අපේ කවදාත් වෙන්නේලා නැහැ. ඒක නිසා අපි මේ මිනිසුන්ට රෙස්පෙක්ට් කරන හැමදාම. ඒක නිසා මගේ අර කමෙන්ට්ස් වල ඒ කතා කරන ඒ හිතවතට කියන 73ක ආණ්ඩු කරපු කට්ටියට අපි එකඟ නැහැ. නමුත් ආණ්ඩු තුල හිටියා හොඳ මිනිස්සු තමන්ගේ දේපළ විකුණලිවල ඇවිල්ලිවල තමන්ගේ ධනය ඒ විදිහට වියදම් කරලිවල තමන් රටට සේවයක් කර මිනිස්සු හිටියා. ඒ මිනිස්සුන්ට අපි ඇත්තටම රෙස්පෙක්ට් කරනවා. අන්න ඔබතුමා කියපු ඒ කතාව අපි අද ඒක සනාථ කරා. ඉතින් අපි යන් අද අපේ කතාවට. ඇත්තටම මේ රට හදන මග කියන මග ඒ කට්ටියට අද දකින්නකොට අපි එදා දැකලිවල කිව්ව ලෙබනන් වලින් එක එක රටවල් වලින් අපි ආදර්ශ අරගෙන ඉවල කිව්වේ ඒක නිසා තමයි මේ රට මෙන්න මේ තත්ත්වයට යනෝ කියලා කියනකොට මේන් කියලා ගරන් ගත්තේ නැති උන් අද ඇවිල්ලිවල සමුළු තියලිවල මේව කරනවා. එතකොට මෛත්‍රීපාල සිරිසේනලා ඊට පස්සේ දයසිත් ජයසේකරලා ඊට පස්සේ උදේ ගම්මන් පිල්ලා ඊට පස්සේ විමල් වීරවංශ විශේෂයෙන් හරිද ඕ කියන ඊට පස්සේ වාසුදේව නානායක් කරලා ඕ කියන 70 බුරුත්තම අපි රට මේ තැන්ට ගෙනියනවා කියලිවල කියද්දි කියද්දි මුන් ඇවිල්ලිවල අර කරේ රට තනි කර අපේ අහිංසක මිනිස්සු තමන්ගේ චතුර කතිකත්වයෙන් ඒක මිනිසුන්ගේ මොළවල් වලට වෙන දේවල් දාලිවල අවසානට අපේ රට තිබුණු තැන්වලනුත් තවත් අන්තයට ඇදලා දාපු එක තමයි. එතකොට විමල් වීරවංශ එදා කොහොමද කිව්වේ? කවුද ගෝඨාභයට ආදේශ කරා? ලී ක්වන් යූ. හරිද? ඊට පස්සේ මහතිර් මොහොමඩ්ට ආදේශ කරා මහින්ද රාජපක්ෂ. කල්ලිවල මොවුන් දෙන්නගේ සංයෝගය එකට එකතු වුණාට පස්සේ සිංගප්පූරුවයි මැලේසියාවයි දෙකම හැදුවාගේ අපේ රට කොතෙන්ද ගේන්න පුළුවන්ද කියලා එදා කියලා කොතෙන්ද ඇදලා දැම්මේ කියලා අද ඔබලාට තේරුම් ගන්න පුළුවන් මොවුන්
කොහොමද ඔවුන්ට එල්ලෙන්න ඕනාම අර බල්ලොන්ගේ ඉන්න මැක්ක වගේ මවුන්ට එල්ලෙන්න ඕනාට පස්සේ මවුන් කොහොමද ගිහිල් වෙලා කතා කරන්න කියලා අද ඔයාලට තේරෙන්නේ නැති මුන් ඇයි මේ විදිහට එළියට බහලා තියෙන්නේ කියලා මොකද මේ ආණ්ඩුව වැටෙනවා කියලා ඔයාලා සමීක්ෂණ වලින් ලෝකේ සමීක්ෂණ ලංකාවේ සමීක්ෂණ වලින් දැන් ආණ්ඩුවට තියෙන ප්‍රතිශතය මෙන්න මෙච්චරයි කියලා ඔයාලා දන්නකොට මුන් කන්දේ එළියට බහලා වෙලා දැන් කෑ ගන්න පටන් අරගෙන තියෙනවා මගේ අම්මේ තාත්තේ සහෝදර සහෝදරිය විශේෂයෙන් අපේ තරුණ පරපුර එවැගේම මේ දේශපාලන වලල්ල තුල අපේ රට මෙන්න මේ තැනට ගිනියනවා මෙන්න මේ තැනට ගිනියනවා කියලා වෙලාව ඇත්තටම හිතාගෙන හිටිය අපේ අම්මල තාත්තලට බුද්ධිමත් තරුණ තරුණියන්ට මම යෝජනා කරනවා ඇත්තටම දැන් කල්පනා කරන්න මොවුන් අපේ රට කොතෙන්ද ගෙනල්ලා තියෙන්නේ කියලා ඒක නිසා මොවුන්ට ඇත්තටම දැක්මක් නැහැ මොවුන් එදා වෙලා ටුවර්ස් හරිද අද කියනවා විමල් වීරවංශ කියන විදිහට ඒ කියන්නේ ණය අරන් ණයෙන් නඩත්තු කරපු රටක් එතකොට ණයෙන් නඩත්තු වෙලා එතකොට මුන් දැනගෙන හිටියේ නැද්ද මෙච්චර කාලයක් දැන් ඕකුන්ගේ දේශපාලන ජීවිතයත් මෙන්න මේ ඒ කියන්නේ මෙතකයි කියලා වල අපිට කියන්න බෑනේ අපි අපිට දැන් මතක තියෙන කාලේ ඉඳලා ඉවරලා පාර්ලිමේන්තුව මුන් දේශපාලන වලල්ල තුල මුන් හැමදාම ඕ ආණ්ඩුත් එක්ක අඩු වැඩි නැතුව ගනුදෙනු කරපු මිනිස්සු එතකොට මොවුන් අද කියනවා නම් රට ණයත් අරගෙන ණයෙනුත් තමයි රට සම්පූර්ණව දුවලා තියෙන්නේ එතකොට නිෂ්පාදන ආර්ථිකයක් නැහැ මේ රටේ එතකොට ඒ ණයින් තමයි ණය අරන් මේ විදිහට අපේ අහිංසක උපදින්න ඉන්න දරුවත් ලක්ෂ 9ක් ණය කරනකම් මුන් අද කොතෙන්ද දෙතියි එතකොට ඇත්තටම මේ විදේශ රටවල ඉඳන් මේ රටට කවුරු හරි කෑ ගහනවා නම් ඔවුන් ඇත්තටම අපි වගේ මේ අපි වගේ ඇත්තටම රටට ආදරය කරන මිනිස්සු මුන් කල්පනා කරොත් එහෙම මේ විමල් වීරවංශල උදේ ගම්මන් පිල්ල ඊට පස්සේ මේ වාසුදේව නානායක් කරලා මේ මෛත්‍රීපාල සිසේනලා ඒක වගේම රාජපක්ෂලා ජුන්ටා මහීට පස්සේ රනිල් වික්‍රමසිංහලා ඊට පස්සේ මුන් ඕ සජීව ප්‍රේමදාසලා පොඩ්ඩක් කල්පනා කරලා බලන්න අපේ රට කොතනින් කොතෙන්ටද ගෙනහිල් වෙලා මුන්ට දැන් එල්ලෙන්න වැල් නැතුණාට පස්සේ මේ විදිහට එළියට වැහැල් වෙලා කෑ ගහන තත්ත්වයක් තමයි දකින්න තියෙන්නේ එතකොට දැන් අපේ රටේ මේ තියෙන අර්බුදයත් එක්ක මේ රට ගෙනල්ලා තියෙන තත්ත්වයත් එක්ක දැන් මිනිසුන්ගේ පීඩණය ඊට පස්සේ ආවේගශීලීත්වය ඇත්තටම ගොඩාරයක් වර්ධනය වෙලා තියෙනවා ඒක නිසා කොයි වෙලාවෙ ඕකුන් කයිද කියලා කියන්න බෑ හැබැයි මම එක දුකක් දකිනවා මේ රට මෙච්චර වට්ටවල තියෙද්දි අපේ ශ්‍රී ලාංකික ප්‍රජාව ඕන දෙයකට හරි එඩිතරව නැකිලිවල්ලා හරියට හන්න නගලිවල්ලා ජරායුන් එලෝපු අතීතයක් තියෙද්දි මුන් එකෙකුටවත් කිසි ගාණක් නැතුව අපේ මේ කට ලේ රහ වෙනකම්ම කෑ ගහනකම්ම මුන් එකෙක් සද්ද නැතුව ඔහේ පෝලිම් වල ගිහිල්ලිවල්ලා කෑම ටික රෑ එලි වෙනකම්ම කෑම ටික කකා එතන තේ බිබි එතන බය උදාගෙන ඉන්නව මිසක් එතනින් එහාට මුන්ට එලවන්න ඕන කියලිවල්ලා හරියට තාම හඬක් නගන්න නැති එක ගැන ඇත්තරම ශ්‍රී ලාංකිකයේ ලෝකේ හිටින ශ්‍රී ලාංකිකයෙක් වශයෙන් ඇත්තරම ලැජ්ජ වෙනවා ලංකාවේ උබල වගේ කොන්ද පණ නැති මිනිස්සු ඉන්නකම් ඕරට කවදාවත් හදන්න බෑ කියන එක මම සත්සුදක්ෂය කියනවා එතනින් එහාට අද නම් ඇත්තටම අපි මේ උබලට මේ දැන් මේ දේශන උබලට දැන් තියන්න පුළුවන් හැබැයි උබලට ඕ දේශන ඉස්සල්ලිවල අපි ලෝකෙ දැකලිවල අපි කට කැඩෙනකම් කිව්වේ ඒකයි ඒක නිසා ලංකාවේ ඉන්න කොන්ද පණ නැති වුන් දැක්කට පස්සේ ඇත්තටම උඹලා මේකේ මගේ කවුරු හරි කොන්ද පණ නැති එකෙක් ඉන්නව නම් මගේ subscribe කරලා හරි මම මේ ඉල්ලලිවල මට sub එක දීලා තියෙනවා නේ ඒකත් ගලවගෙන ඵලයන් එතනින් එහාට කිසි ප්‍රශ්නයක් නැහැ ඇත්තටම ලංකාව ගැන කොන්දක් තියෙන හරි ශ්‍රී ලාංකිකයෝ ඉන්නවා කියන ඉන්නව නම් ඒ ටික මගේකේ හිටියට කමන්නේ එතනින් එහාට නැත්තම් ඇත්තටම මේ වගේ කොන්දක් නැති මිනිසුන්ගෙන් මට sub එකක් ඇවිල්ලිවල මගේ views එකක් ඇවිල්ලිවල ඇත්තටම නැහැ මොකද මට අවශ්‍ය වෙන්නේ මට හරි ශ්‍රී ලාංකීය හරි මොඩලකින් අපිට ශ්‍රී ලංකාවට ආදරය කරන මිනිස්සු ටිකක් ඇතුව මේ රට හදන්න මිස මගේ channel එක හදාගන්න නෙවෙයි හරිද ඒක මම විශේෂයෙන් කියනවා ඉන්න බැරනම් මෝකා වුණක් කාන්නේ මේ channel එකේ unsub කරගෙන ඵලයල්ලා කිසිම ප්‍රශ්නයක් නැහැ මොකද ඒ තරම් මගේ රට මට වටිනවා හරිද අපි ඊළඟ එකට යන් ඒක තමයි මේ පොදු පෙරමුණ ආණ්ඩුව තියෙනෝනේ එතකොට පොදු පෙරමුණ ආණ්ඩුව UMP ආණ්ඩුව කියලා වෙල කියන්නේ හැමදාම UMP එකේ ප්‍රජාතන්ත්‍රවාදය නැහැ හරිද එතකොට පොජන එක්සත් පෙරමුණේ කියලා වෙල කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදය නැහැ එතකොට උන්ට කවදාවත් ලෝකෙ ගිහිල් වෙල ප්‍රජාතන්ත්‍රවාදය නැති ආණ්ඩුවට ප්‍රජාතන්ත්‍රවාදය නැති පක්ෂවලට ගිහිල් ලෝකෙ කතා කරන්න බෑ ඒක තමයි උන් දන්නෝ මොකද මේ රටවල ප්‍රජාතන්ත්‍රවාදය මුන් බල්ලට දාලා තියෙනවා කියලා වෙල උන් දන්නේ කවදාවත් උන් ඇවිල්ලා කතා කරන්න දෙන්නේ නැහැ හරි රටවල
රටවල් හරි වැදගත් දීසන් රටවල් ඇවිල්ලා කතා කරන්න දෙන්නේ. එතකොට මුන් හැමදාම යන්නේ කවුද? මේ රාජපක්ෂවරු මේ රනිල්ල එක්කම හැමදාම දුවන්නේ එක්ක චීනෙට එක්ක ඉන්දියාවට එක්ක නැත්නම් රුසියාවට ඔවගේ ඒ කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදයේ වලලලා තියෙන රටවල් වලට ගිහිල්ලා මුන්ට හරි ලේසි මොකද උනුත් ප්‍රජාතන්ත්‍රවාදය නැති වෙනකොට බුන් හැමදෙස්සෙම කැමති ප්‍රජාතන්ත්‍රවාදය වලලා තියෙන රටවලුත් මේ වගේ ඉන්නේ උන් මේ එකෙන් රාජපක්ෂලා රනිල්ලා ඊට පස්සේ රජිද්ලා ඊට පස්සේ මේ මෛත්‍රීලා වගේ උන් ළඟට ගන්න කැමති හරිද එතකොට උන් වගේ උන් හැමදාම කරේ මොකද්ද අපේ රටේ එතකොට අපේ රටවල් වගේ රටවල් හැමදෙස්සෙම පාගල තියාගෙන හිටියේ එතකොට මම ඔබලට යෝජනා කරනවා මේ ආණ්ඩුව පෙරලපල්ලා මේ ආණ්ඩුව මේ තියෙන මේ ආණ්ඩුවට කවදාවත් ලෝකෙ ගිහිල්ලවල වැදගත් කියලා යුරෝපීය රටකට ඇවිල්ලා වැදගත් රටකක් එක කතා කරන්න බෑ ඇමරිකාව ප්‍රමුඛ මේ ඒ රටවල් එක කතා කරන්න බෑ ඊට පස්සේ ඕස්ට්‍රේලියාව ප්‍රමුඛ ඒ රටවල් එක කතා කරන්න බෑ ජපානය ප්‍රමුඛ ඒ රටවල් එක කතා කරන්න බෑ හේතුව මොකද ඒ රටවල් වල මානව හිමිකම් ඒ වගේම ප්‍රජාතන්ත්‍රවාදය ඔක්කොම හරියට රකින්න රටවල් එතකොට අපි කියනවා දැන් මේ ආණ්ඩුව පෙරලලි වල හෙට උඹලා පත් කරොත් එහෙම ඕ ජාතික ජන බලවේගය වගේ පක්ෂයක් හරිද හෙට මිනිස්සු ලෝකේ ඉන්න වැදගත් කියන රටවල් ඔක්කොම මිත්‍රත්වයේ හස්තය දික් කරන එක දෙකක් නෑ ඒක මං කැට තියලා කියනවා මේ රාජපක්ෂලා මේ රනිල්ලා මේ මෛත්‍රීලා මුන් ඔක්කොම එලවල දාලා මේ සජිත්ලා එලවල දාව ජාතික ජන බලවේගය වගේ පක්ෂයක් රජයකට ගෙනාවොත් එහෙම ඒ කියන්නේ දැන් ලෝකේ ට්‍රෙන්ඩින් නෑ තියෙනවා ඇත්තට සමාජවාදයේ තියෙන ආණ්ඩු දැන් පත්වෙමින් යනවා ඒ වගේ පත්වෙවගෙන එන ආණ්ඩු වලින් ඇත්තටම කැමති මේ වගේ පක්ෂයක් ඇවිල්ලා රටක ප්‍රජාතන්ත්‍රවාදය ඒ වගේම හොරකම් වංචාව දූෂණයෙන් තොර පක්ෂයල් එනකොට ඒ මිනිස්සු ඇත්තටම කැමති ප්‍රංශය ඇත්තටම අපිට ඇවිල්ලා කතා කරන්න පුළුවන් දැන් ප්‍රංශ ආණ්ඩුවට මොකද ඒ රටේ තියෙන සමාජවාදී ආණ්ඩුව ප්‍රංශේ ඉන්නේ ඇත්තටම දැන් සමාජවාදී ආණ්ඩුවක් ඔවුන්ත් එක්ක අපේ රටේ ඇවිල්ලා සමාජවාදී ආණ්ඩුවක් ආවොත් එහෙම ඇත්තට මේ මිනිස්සුත් එක්ක ඇවිල්ලා කතා කරන්න බෑ ඒ වගේම ඉතාලිය ඊට පස්සේ ජර්මන් ඊට පස්සේ ඕස්ට්‍රේලියා ඊට පස්සේ ඕ වගේ කියන සෑම ධනවාදී රටක් එක්කම කතා කරන්න පුළුවන් මොකද ඕ රාජපක්ෂල ඕ රනිල්ල ඉන්න දෙන්නේ මේ මිනිස්සු හරිද මුන් දන්නෝ මුන් සක්කිලි මුන් රටවල් වල හොරා කකා ලෝකෙ ගිහිල් වල ධනය හංගනේ උන් ඒක නිසා මුන්ට මුන්ට එක කිසිම මේ ගනුදෙනුවක් කරන්න හොඳ නැහැ කියලා ඒ මිස්සු දන්නෝ හැබැයි මෛත්‍රීපාල සිසේන්ට පොඩි හරි මේකක් තිබුණා අපු රට වෙනුවෙන් කරපු ඒ ධනාත්මක ක්‍රමය නිසා ඔහුට පොඩි හරි මේකක් තිබුණා උඹලා අන්න ඒකින්වත් තේරුම් ගනින්න මේ රාජපක්ෂ වරුන්ට මේ රනිල්ලට කවදාවත් ගිහිල්ලා ලෝකෙ කෙලින් හිත ගන්න බෑ කිංස ඇත්තනම රාජපක්ෂ වරුන්ට ඇත්තනම මේ රටේ මේ ලෝකේ කිසි තැනක ඉඩක් නැහැ ඕ සමාජවාදී නැති රටවල් වල තමයි ඕ රාජපක්ෂ වරුන්ට ඉඩ තියෙන්නේ මොකද උන් හොරා කාලා උන් රටවල් දැහ ගන්න බලාගෙන ඉන්න රටවල් නිසා උන් හැමතිස්සෙම මුන්ට අත දෙනවා ඒක තමයි ඉතින් අත දීලා ආයි පීයෙන් අයින් එක තමයි කරන්නේ උන් ඊළඟ එක තමයි ලක්ෂ 12ක් අපේ ශ්‍රමිකයන් ලෝකේ ඉන්නවා හරිද ඒ ශ්‍රමිකයන් දැන් මුං හොරකම් කරන බව දන්න නිසා ඒ ලක්ෂ 12ක් පිටරට ඉන්න ශ්‍රමිකයන් ඇත්තරම රට ආදරේ මිනිස්සු ඒ මිනිස්සු රටට ඩොලර් එක හරි ඩිනාර් එක හරි යෙන් එක හරි රූබන් එක හරි යුරෝ එක හරි එවපු මිනිස්සු හරිද ඒ මිනිස්සු කැමති නැහැ මොකද දුක් මහන්සි වෙලා හම්බ කරන සල්ලි ටික රටට දැම්මට පස්සේ හොරකම් කරනවා ඒ වගේ රජයකට සල්ලි දාන්න ඇත්තරම කැමති නැහැ මොකද ඒක ඒ මිනිස්සු කරන ලොකු අපරාධයක් ඒ නිසා ඒ මිනිස්සු දැන් සල්ලි නැතුව ඉන්න මේ ආණ්ඩු පෙරලෙයි කියලා බලාගෙන ඉතින් ඇත්තටම මං කැට තියලා කියනවා මේ ආණ්ඩුව පෙරලුනොත් එහෙම සමාජවාදී ආණ්ඩුවක් ඒ කියන්නේ ජාතික ජන බලවේගය වගේ ආණ්ඩුවක් ඇවිල්ලිවල්ලා මේ රට මේ ශ්‍රී ලාංකිකයන්ට මිත්‍රත්වයේ හස්තය දික් කරපු ගාන ඕ හැම එකෙක් අපේ හැම ලෝකේ ඉන්න හැම කොල්ලෙක්ම කෙල්ලෙක්ම අපේ අම්මා තාත්තලා තියෙන සල්ලි ටික ඔක්කොම දාලිවල රට දියුණු කරපන් කරේ තියෙන මාලේ හරි දානෝ මේ වෙලාවේ රට දියුණු කරන්න කියලිවල ඒ තරමට ඇත්තටම ඒ මිනිස්සුන්ට මාර හැඟීමක් තියෙනවා ඒක නිසා අපි කියනවා මේ රට දියුණු කරන්න නම් අනිවාර්යයෙන්ම මුංගෙන් මේ රට ගලවලා දෙන්න අපේ ලංකාවේ ඉන්න මිනිස්සු ටික අපි අනිවාර්යයෙන්ම මේ රට දියුණු කරන විදිය මේ ලෝකේ ඉන්න මිනිස්සුන්ගේ සල්ලි ටික ගේන විදිය අපි ඇත්තටම ඒකට ලස්සන ප්‍රෝග්‍රෑම් හරි ගැස්සලිවල ඒකට අවශ්‍ය වැඩ පිළිවෙල කරන්නම් කියන ඉල්ලීමක් වගේම ඒ වගේම පොරොන්දුවක් දෙන ගමන් ඊට පස්සේ අනිත් එක තමයි මේ රටේ අම්මේ තාත්තේ නිකන් කල්පනා කරලා බලන්න රටේ හම්බෙන ආදායමෙන්
ට වඩා අපේ රටේ රාජ්‍ය ආදායමෙන් 70%ක් රටේ රාජ්‍ය ආදායමෙන් 70%ක් ගත්තු ණය ගෙවන්න තියෙන රටක් මේක. ඔබලා තේරුම් ගන්න. ඔබලට ඒකයි අපි මෙච්චර කැට කඩ කැඩනකම් කෑ ගහන්නේ. රටේ ගත්තු ණය ගෙවන්න තියෙන්නේ 70%ක් 30%යි අපේ අත ඉතුරු වෙන්නේ. එතකොට අත ඉතුරු වෙනොත් ඕ පඩිය නඩි ටික ගෙව්වට පස්සේ කොහෙන්ද ආයි අපි රට දුවන්නේ කියන තත්ත්වයක කල්පනා කළා. ඒක නිසා මුන්ට දැක්මක් නැහැ. මුන් හොරා කන හොරකම වංචාව දූෂණය තියෙන ආණ්ඩුවේ ඉන්නේ. ඒක නිසා මුන් එලවන්න අපි ඕනේ. ඒක නිසා එලවලි වෙලා අපේ රටට ආදරය ඇති මිනිස්සු පිරිසක් ගේමු. අපේ රට හොරකම වංචාව දූෂණය ඇති මිනිස්සු පිරිසක් ගේමු. මේ ගෑන්ලි වෙලා මේ රට හදන්න පුළුවන් අවුරුදු 5යි අපිට යන්නේ. අවුරුදු 5ක් ඇතුළත මේ රට හදාගන්න පුළුවන්. අපි මේ ඉන්න තැනින් ගොඩ එන්න පුළුවන්. ඒක නිසා මේ මේ මුන්ගේ මේ ඒ කියන්නේ ආණ්ඩු පෙළෙනකොට බොරු මුසාවල් දාලා ආණ්ඩු අනිත්‍යුන්ගේ ඇඟෙල්ලෙන මුන් නැතුව අපිට ඇත්තටම රට හරිමගට ගන්න ලෝකේ ඉන්න ශ්‍රී ලාංකිකයන්ට ඇත්තටම දැක්මක් තියෙනවා. ඒකම ලංකාවේ ඉන්න ශ්‍රී ලාංකිකයන්ට ඇත්තටම දැක්මක් තියෙනවා. ලංකාවේ ඉන්න ශ්‍රී ලාංකිකයන්ට ඇත්තටම දැක්මක් තියෙනවා. ඒක නිසා ඒක මහ පොළොවේ පැල කරන්න ඔබලා මේ හිඟන රාජපක්ෂලා ඊට පස්සේ මේ රනිල් වික්‍රමසිංහලා මේ සජිත් ප්‍රේමදාසලා මුන් ඔක්කොගෙම අයින් කළේවලා හරි සමාජයට රටට ආදරය කරන ආණ්ඩුවක් පිහිටවල දෙන්න. අපි එතනින් එහාට මේ රට දියුණු කරන්නේ කොහොමද කියලා ඔබලට පෙන්වන්නම්. ඒක නිසා අද ඇත්තටම හරිම කනගාටු දවසක්. මේ රටේ ඇත්ත තත්ත්වය මුන් තේරුම් ගන්න ඉස්සලා අපි කට කැඩෙනකම් කෑ ගහුව ශ්‍රී ලාංකික ප්‍රජාව ඇත්තටම ඇහුවේ නැහැ. නමුත් අපි දැන් හිතන ඉස්සරහට අපේ හඬට සවන් දෙයි කියලා. ඒක නිසා මෙතනින් එහාට අපේ රට හදන්න පුළුවන්. ඒක නිසා ඒ හදන්න පුළුවන් නායකත්වයක් ඉන්න හරි පිරිසකට අපේ රට බාර දෙමින් මේ තුන්වෙනි බලවේගය ලංකාවට ඇක්සෙප්ට් කරමු. අපි ඒ මිස්සු ගෑල්ලි වල වාඩි කරමු. ඒ වාඩි කරවල ලෝකේ හොඳ ප්‍රජාතන්ත්‍රවාදයක් තියෙන රටවල් එක්ක අපි ගනුදෙනු කරන්න. ඒ මිස්සුන්ගේ මිත්‍රත්වයේ හස්තය මේ රටවල් වලට ගෑල්ලි වල අපි ඒ මිස්සුන්ට හරිගස්සලා දෙමු කියන ඉල්ලීම කරමින් අදට ඇපල් කඩේ නුවණ සමුගන්නවා. ඔබ සැමට තෙරුවන් සරණයි. ආයිබෝවන්.